මම මල්ෂා අමරසිරි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යාපීඨයේ උපාධිය හදාරා දැන්ට අවසන් කරලා තියෙනවා මම. ඇත්තෙම මම කතා කර තේලවල වලින් පස්සේ රිසල්ට්ස් ආවට පස්සේ මම කල්පනා කරා මම මොකද්ද කරන්නේ මම මොන වගේ විශ්වවිද්‍යාලයකටද යන්නේ මොකද රිසර්ච් වල හැටියට මම තීරණය කරන්න ඕන නිසා. ඉතින් එහෙම කල්පනා කරනකොට ඇත්තටම විවෘත විශ්වවිද්‍යාලය ගැන මට ඉස්සලම මේ ගැන කිව්වේ අපි තාපි. ඇත්තටම ආයෙක ගැන ගොඩක් හොයලා තිබුණා. එයා ඉස්සර හොයලා යාමට කිව්වා මේක තමයි ඔයාට හරියනම විශ්වවිද්‍යාලය. අපි මේකට යන් අපි මේකට ගිහිලා රෙජිස්ටර් වෙමු. ඔයාට මේක හරියයි කියලා. ඊට පස්සේ තමයි මම තාත්තිත් එක්ක ඇවිල්ලා රෙජිස්ටර් වෙලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ. ඇත්තෙම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන කලින් මම ඒ ගැන හෙව්වා මොකක්ද මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ මොන වගේ පරිසරයක්ද තියෙන්නේ ඒ දේවල් ගැන. ඒ හොයනකොට මට දැනගන්න ලැබුණා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන්නේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය කියන ක්‍රමයක්. එතකොට මොකක්ද ඒ? එතකොට මම බය වුණා මම ඒ වගේ එකක් කලින් කියන්නේ මම දන්නේ නැහැ. එතකොට ඒ වගේ එකට මට හුරු වෙන්න පුළුවන් වෙයිද? ඒ වගේ මට ගැටලු ආවා. ඊට පස්සේ මම විවෘත විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඇත්තෙම මම තේරුම් ගත්තා මොකක්ද මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය කියන්නේ කියලා. මොකද මේ පරිසරය මේ විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන පරිසරය ඇත්තටම අපිව ක්‍රමානුකූලව මේ ක්‍රමයට හුරු කරනවා. ඉතින් මේකෙදී ඇත්තටම දිනපාසල් තියෙනවා. එතකොට ඒ තුලින් තමයි අපි ආචාර්යවරුන් මහාචාර්යවරුන් දෙක එකතු වෙන්නේ. ඒ වගේම ඊට අමතරව අපිට කෝස් මටීරියල්ස් දෙනවා. එතකොට ඒ දේවල් වලින් තමයි මේ දුරස්ථ අධ්‍යාපනයේදී වැඩ කටයුතු කෙරෙන්නේ. ඇත්තටම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් එහෙම මේ හොඳ ආචාර්ය මහාචාර්යවරු කතිකාචාර්යවරුන් ඉන්නවා. ඇත්තෙම ඒගොල්ලන් ගොඩක් හොඳයි. ඒගොල්ලන් ගොඩක් නිහතමානී අපිත් එක්ක හැම වෙලේම ඉන්නවා. අපිට ඕන ප්‍රශ්නයක් ගැටලුවක් ඒගොල්ලන්ත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලන් හැම වෙලේම දිනපාසල්වලදී අපිත් එක්ක එකතු වෙනවා. දිනපාසල්වලදී අපිත් එක්ක ඒ විෂයානුකූල දේවල් හැම දෙයක්ම අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඊට අමතරව අපිට කිසියම් ගැටලුවක් තියෙනවා නම් ඒගොල්ලන් හම්බෙලා අපිට නිතරම ඕන දෙයක් කතා කරලා දැනගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එතකොට විද්‍යාව විෂය ස්වභාවික විෂය විද්‍යා පීඨේ ඉන්න නිසා මට ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගි වෙන්න සිද්ධ වෙනවා. එතකොට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මම හදාරපු විෂයන් තුනටම අදාළව සත්ව විද්‍යාව, ශාක උද්භිත විද්‍යාව, ඒ වගේම රසායනික විද්‍යාවට අදාළව විද්‍යාගාර පහසුකම් තියෙනවා. එතකොට ඒ සම්පූර්ණ පහසුකම් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව මගේ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රායෝගික වැඩ කටයුතු මම කරගත්තා. ඒ වගේම ඒ සම්බන්ධව වැඩ කරන හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මම ඒ වැඩ කටයුතුත් කරගත්තා. ඊට අමතරව ගත්තොත් එහෙම අපි දැන් මේක අලුත් ක්‍රමයක්නේ. ඒ නිසා මේ ක්‍රමයට ක්‍රමානුකූලව හුරු වෙන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින්ම පවත්වනු ලබන පාස් කියලා වැඩසටහනක් තියෙනවා. ඇත්තටම මේක අපි ලෙවල් 3 කියන ලෙවල් එකේ ඉන්නකොට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඒකෙදී ඒගොල්ලන් අපිට ක්‍රමානුකූලව හුරු කරනවා කොහොමද අපි මේ කෝස් මැටීරියල්ස් එක වැඩ කරන්නේ, කොහොමද අපි මේ ක්‍රමයට හුරු වෙන්නේ. ඒ නිසා අපිට නිකම්ම උපාධිය දෙනව නෙවෙයි, අපිව ග්‍රැජුවලි අපි හුරු කරනවා අපි කොහොමද මේක කරන්න ඕනේ ඒ වගේ දේවල්. ඊට අමතරව අනිකුත් පහසුකම් ගත්තාම හොඳ පුස්තකාල පහසුකම් තියෙනවා. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. ඊට අමතරව දැන් සම්පූර්ණ විශ්වවිද්‍යාල අත්දැකීමක් ලබා ගන්න ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද අධ්‍යයන කටයුතු වලට අමතරව මෙහි තියෙනවා විවිධ සංවිධාන සොසයිටිස් තියෙනවා. එතකොට බක්සත් සොසයිටි එක තියෙනවා, එතකොට සූනෙත් සොසයිටි එක තියෙනවා. එතකොට ඒ සොසයිටිත් එක්ක එකතු වෙලා විවිධ වැඩ කටයුතු වලට අපි සහභාගී වුණා. වාර්ෂික පොළ වැඩසටහන්වල් තිබුණා, රුක් රෝපණ වැඩසටහන් තිබුණා. ඉතින් ඒ වගේ දේවල් එක්ක අපි සහභාගී වුණා. ඉතින් කොහොම හරි මේ උපාධිය හදාරලා අවසානයේදී ප්‍රථම පන්තියේ සාමාත්‍යයක් සමග සමත් වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ හැම දෙයක්ම මට පුළුවන් වුණේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින්. ඒ නිසා ඇත්තටම මම ඔයගලන්ට ආදරයෙන් ආරාධනා කරනවා අත්වැල් බැඳගන්න ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමග එන්න, ඇවිල්ලා ඔයගලන්ගේ උපාධිය සාර්ථකව අවසන් කරන්න කියලා.